What's up guys, time is Clash with Navi. Hey, what's up guys, welcome to another Clash with Navi YouTube channel. Guys, I think Clash with Navi YouTube channel to aluth nang anivaryama like karanna comment karanna yawanta balana share parak dala anivaryama subscribe kala set wenna subscribe kala anivaryen all kala da ganta to episode ekak dabu gan wage phone ekata notification ekak. Hey guys, ඉතින් අද මම කතා කරන්න challenge එක ගැන challenge එක ගැන episode එක දාන්න හිතුණා. ඉතින් අපි වැඩි කතා නැතුව challenge එක පැත්තට යමු guys. Events වලදී ඉතින් ඒ challenge එක වගේ මම මතක් කරන අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ දවස් ටිකේ wall ටික update කරගන්න අනිවාර්යෙන්ම wall ටික update කරගන්න එක build එකකින් විතරක් තියෙන අනිත් buildings වල update වෙන්න දාලා අනිවාර්යෙන් wall ටික update කරගන්න තව දවස් 5යි තියෙන්නේ හැම jump එක. ඉතින් මේ වාසි තින්නේ තව දවස් 5යි guys. ඉතින් මේ වගේ ආයෙ එනවනම් ඔයගොල්ලන්ට අවන ලැක් එනකොට තමයි මේ ඉවෙන්ට් එක එන්නේ. ඒක නිසා පුළුවන් තරම් අප්ඩේට් කරගන්න කියලා තමයි මම යාළුවන්ගෙන් හැමෝගෙන්ම ඉල්ලගන්නේ guys. ඉතින් අපි යමු challenge එක complete කරගන්න කොහොමද කියලා බලන්න. ඉතින් මේක last town hall 14 කියලා තමයි ඔයගොල්ලෝ දීලා තින් බලමු මොන වගේද කියලා. මෙතන guys town hall 14 base එකක් දීලා තිනවා ඔයාලට. ඉතින් මේක town hall 14 max base එකක්. ඉතින් ගොඩක් ලස්සන base එකක්. ඉතින් full max. ඉතින් town hall 14 කවදරි max නනම් මේ වගේ තමයි. ඉතින් max නාම ඉතින් ඕගොල්ලන්ට මෙතන town hall 14 හොඳ attack කරන්න superior troops ටිකක් දීලා තිනවා. ඉතින් මේ spells වල මේ troops වල හොඳ experience එකක් ගන්න ලොකු chance එකක්. ඉතින් අපි අලුත් players ලට ඕගොල්ලෝ දැනගන්න ඕගොල්ලෝ කවදාද town hall එක update කර කර විතරක් ගැහුවා dragon attacks විතරක් ඕගොල්ලෝ කොහොමත් clash of clans අතාරිනවා ටිකක් කල් game එක යනකොට. ඔගොල්ලෝ අනිවාර්යයෙන් මේ troops හොඳට පුරුදු වෙන්න මේ spell use කරන්න. invisibility spell විශේෂයෙන් ඒවා ඇඟට ගන්න ඕනේ නැත්තම් බෑ. COC ගහන්න ඕනලා ඉස්සරහට. ඒක නිසා ඉන්න town hall එක මම කියන්නේ town hall 10 town hall 9 ඔගොල්ලෝ ඉන්න town hall එකේ පදන් වෙනකන් හොඳට max වෙනකන් ගහලා හොඳට ඇත්තම කතාව සිංගලෙන් කියනවා නම් පදන් වෙනකන්ම ගහලා හොඳට පුරුදු වෙලා ඊළඟ town hall එකට එන්න max කරලා. ඒක තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ. ඔයගොල්ලෝ normal village එක. ඉතින් අපි බලමු වැඩි කතා නැතුව challenge එක කොහොමද complete කරගන්නේ කියලා guys. ඉතින් මෙතන ඕගොල්ලන්ට දීලා තියෙන troops ගැන මම ටක් ටක් කරලා කියගෙන යන්න. ඔක්කොම max වගේ ආයි වෙන මොකුත් නැහැ. maxම තමයි. මෙතන archers ලා 3 දෙනයි, balloons 7යි, wizard ලා 1 කෙනයි, baby dragon 1 කෙනයි, little ලා 1 කෙනයි, minion ලා 1 කෙනයි, valkyrie ලා 1 කෙනයි, lava hound 1 කෙනයි, ice hound 1 කෙනයි, dead hunters ලා 1 කෙනයි, battle beam 1 කෙනයි. Heroes la hatra me inno town hall 14 gan tokkom max. I think spell gan api pattere yamu. Rage spell dekai, ice spell dekai, clone ekai, invisibility spell tunai, poison ekai, hasi spell ekai. Hari guys, I think ogata pahadili therena thi superima troop set ekak dila thiyenne town hall 14 gan bula. Ithin meka challenge ekak ekena me dawas tika event ekak giya loku championship ya. Ege thiyena හොඳම ටවුන් හෝල් එකක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ ටවුන් 14 එකේ බේස් එකක්. ඉතින් මේකේ එයා ඒ ගහපු ට්‍රූප් සෙට් එකම තමයි මම හිතන්නේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ 3 ස්ටාර්ස් ගාමද ගහගන්න කියලා ගේම් ඉතින් ඉස්සරහට ඉතින් ටවුන් හෝල් එක ආවද මේ ටවුන් හෝල් 14 චැලෙන්ජ් එනවා නැති වෙනවා ඒක හින්දා තමයි මම හිතන්නේ ලාස්ට් ටවුන් හෝල් 14 කියලා මේකට දාලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද කම්ප්ලීට් කරගන්න කියලා. මේකේ මං ගහපු ස්ටයිල් එකට ඔයාලට මම මේක ගේන්නේ. ඉතින් අපි මෙතනින් අපි මුලින්ම මෙහෙමයි මෙන්න මේ කෝණ එකට යනවා. ඊට පස්සේ මේ බැලූන්ස් ක්ලික් කරගෙන බැලූන්ස් මේ ආජ ටවර් දෙකක් තියෙන ගලන වෙනවා. මෙතන එකයි මෙතන එකයි මෙන්න මේ ආජ ටවර් දෙකට ටාගට් කරලා මෙන්න මේ පැත්තෙන් ඔයගොල්ලන්ට බැලූන්ස් 6ක් දාගන්න පුළුවන් එකකට තුන ගානේ. ඉතින් ඒ තුන දාලා ඉවරුන ඒ කියන්නේ බැලූන්ස් 6ක් දාලා ඉවරුන ගමන් ග්‍රෑන්ඩ් වෝටන් දාන්න ගයිස්. එයා මෝඩ් දාලා ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ග්‍රෑන්ඩ් වෝටන් දාපු ගමන් බැටල් බීම් එකත් ඒ ඊට පස්සේ මැද්දෙන් ඇඩ් කරගන්න ටිකක් බේස් එකේ මැදර වගේ වෙන්න. ඊට පස්සේ ගයිස් ඔයගොල්ලන් ඒ ටික ඇඩ් කරගත්ත ගමන්ම ගයිස් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ග්‍රෑන්ඩ් වෝටන්ගේ ඇබිලිටි එක එතනදිම යූස් කරන්න ඔක්කොලටම ට්‍රූප්ස් ටිකටයි ඔයාගේ බැටල් බීම් එකට ඔක්කොටම වැටෙන්න. එතකොට ඔයගොල්ලන්ට ඔයාට පුළුවන් මේ 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 ඔක්කොම සහ ස්කැටර් ෂොට්ස් ඒවල් කිසි ප්‍රශ්නයක් නැතුව ඒ ටික ඔක්කොම ඩිෆෙන්ස් ටික මෙතන තියෙන ක්ලියර් කරලා දෙනවා. ඊට පස්සේ ගයිස් බැටල් බීම් එක මේ හරියට එනවත් එක්කම ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ අතරමැද මේ බිල්ඩ් හට් එක සහ මේ වෝල් ටික අතරමැද
ඔකල්ලගේ බැටල් බීම් එක අතරගන්න පුළුවන් අතරගත්ත ගමන් ඉන්විසිබිලිටි ස්පෙල් එකක් දෙන්න ගයිස් ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒ දෙනවත් එකම ක්ලෝන් ස්පෙල් එකයි රේජ් ස්පෙල් එකයි දෙන්න ඒ ටික ටග් ගලා ඔයගොල්ලෝ හුරු වෙන්න ඕනේ වලට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඉස්සරහට ඒ වගේ ඇටැක්ස් වලට යන්න වෙනවා කොහොමත් ඒක නිසා අනිවාර්යයෙන් මේ ස්පෙල්ස් යූස් කරන හැටි හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න මේ ඇටැක්ස් අනිවාර්යෙන් දෙපාර තුන් පාරක් ගහන්න ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ටිකක් සූම් කරලා ඉන්විසිබිලිටි ස්පෙල් යූස් කරන්න කියලා මම ඉල්ලනවා මොකද ස්පෙල් එක පවර් එක නැති වෙනකොට ඔයගොල්ලන්ට පේනවා මේ ස්පෙල් එකේ සර්කල් එක ටික 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 බ්ලර් වෙලා යනවා එහෙනම් බ්ලර් වෙලා යනකොට ඊළඟ ස්පෙල් එක දීලා ස්පෙල් තුන හරියටම අත අරගන්න ඔයගේ ට්‍රූප්ස් යන පැත්ත බලලා මෙතන බැටල් බීම් එක ඇතුළේ ඉන්නේ සුපර් මිනියොන් ඉතින් ඔයගොල්ලෝ ක්ලෝනල් ස්පෙල් එකක් දුන්නාට පස්සේ සුපර් මිනියොන්ලා තුන් දෙනෙක් ඉන්නවා නම් හතර පහ දෙනෙක් හයක් විතර වෙනවා ඒක නිසා පොඩ්ඩක් අවධානයෙන් ගහන්න මොකද ට්‍රූප්ස් කොහේ කොහේ යනවද දන්නේ ඉතින් ඉන්විසිබිලිටි ස්පෙල් ටික ලස්සනට අත අරගන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ගොඩක් වෙලාට සුපර් මිනියොන් මේ ඔක්කොම ටික ඩිෆෙන්ස් ටික ක්ලියර් කරලා දෙනවා ටවුන් හෝල් එක සහ ඉන්ෆෝ ටවර්ස් දෙකයි මේ ක්ලෑන් කාසල් එකයි මේ තියෙන බිල්ඩ් හාට් එකයි මේ ඔක්කොම ක්ලියර් කරලා දෙනවා ඉතින් ඒ ක්ලියර් කරලා දෙනවත් එක්කම ඔයගොල්ලන්ට පුළුවන් එම් අතරතුරදී වෙන මේ බේබි ඩ්‍රැගන් අරන් වෙන මෙතන ගෝල් මැෂින් එක ගවින් දාගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මෙතන ආච ටවර් එකයි මේ ගෝල් ස්ටෝරේජ් එක ගාවින් ඔයගොල්ලන්ට පුළුවන් අපේ මැක්ස් ආච කොයින්න දාගන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන ගෝල් මැෂින් එක ගාවින් අපේ මැක්ස් කින්ව දාගන්න ඊට පස්සේ ගයිස් මේ බේස් එකේ මම හිතන්නේ 150ක් විතර ඒ කියන්නේ බේස් එකේ භාගයක්ම ෆුල් ක්ලියර් කරලා දෙනවා ওই ට්‍රූප් සෙට් එකෙන් විතරක් ඊට පස්සේ ගයිස් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන ඔයගොල්ලන්ට මේක නම් පොඩ්ඩ බැලන්ස් කරලා ගහ ගන්න ඕනේ මෙතනදී ඔයගොල්ලෝ අයිස්පෙල් එකක් යූස් කරන්න වෙනවා මේ අපේ කිංගේ ඇබිලිටි එක දෙනවත් එකම නැත්නම් අර චූටි බබේරින් ලොකම ඩැමේජ් වෙන ඉඳ ස්කැටර් ෂොට් එක ඩවුන් වෙනකන් ඔයගොල්ලන්ට කියන්න ඕනේ මෙතන තව ක්ලෑන් කාසල් එක ඔයගොල්ලෝ ගහනකොට ඩවුන් වුණේ නැත්නම් මේ පෝෂන් එක තියාගන්න හදිස්සියවත් ලාවා මෙතන අනිත් ට්‍රූප්ස් ටික නම් අවුලක් නැහැ ලාවා හවුන් කෙනෙක් ඉන්නවා මේක ඇතුලේ එයා එළියට આવොත් ඔයගොල්ලන්ට පුළුවන් ආච කුයින් ඇටැක් කරන වෙලාවට ආචකුයින් ලාවා හවුන්ඩ් ඩැමේජ් කරලා ඉවර කරාට පස්සේ එයාගෙන ලාවා පප්ස්ලාට අනිවාර්යෙන් ඔකුල්ලෝ පොසිෂන් එක දාන්නද ලාවා පප්ස්ලා ටික පටගාලා ඩවුන් වෙනවා ඉතින් ඔකුල්ලෝ අනිවාර්යෙන් කියන්නේ ඇඟිලි ටික හොඳට ටැක්ටික් එක තියාගන්න ස්පෙල් යූස් කරන්න නැත්නම් ඔකුල්ලන්ට මේ පැත්ත බලනවා අර පැත්ත බලනවා හරිම අමාරුයි ඒ නිසා පොඩ්ඩක් ගේම ලස්සනට ප්ලේ කරගන්න ඔයගොල්ලන්ට ටිකක් ගහනට ඔක හුරු වෙන ඇඟට ඊට පස්සේ ගයිස් ඔයගොල්ලන්ට තියෙනවා මෙන්න මේ පැති ඊගල් ඇටරියක් ඊළඟට ඔයගොල්ලන්ට කියනෝනේ ඊළඟ තව කිං වන්දිමට දාගත්ත පස්සේ ඊළඟ ට්‍රූප් එකක් දැම්මොත් එකක් හරි ඊගල් ඇටරි කොන්නේනවා ඒක නිසා මුකුත් දාන්න යන්න එපා හරි වදයක් වෙනවා ඒක නිසා ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ දැන් භාගයක්ම බේස් එක ඉවර කරාට පස්සේ මෙන්න මේ හරිද කිං මෙන්න මේ හරිට ආවට පස්සේ මේ ටික ක්ලියර් කරලා ඇබිලිටි එක දෙන්න ඇබිලිටි දුන්නට පස්සේ මෙතන ස්පෙල් එකක් දාගන්න මේ ස්කැටර් ෂොට් එකත් අපේ කිං මේව කරලා දෙනවා ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ඒ අතරතුරදී මෙන්න මේ හරියෙන් මේ ඔයගොල්ලන්ට චැම්පියන් වරියවත් දාගන්න පුළුවන් ඔයගොල්ලගේ සපෝට් එකට එහෙම අමාරු ඒ කියන්නේ එහෙම දාගන්න උනොත් ඒක ප්‍රශ්නයක් නෑ නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතනදී බැලුන්ස් ටික මේ V shape එකට මේ කෝණකින් දාගන්න පුළුවන් බැලුන් දෙකක් වගේ ඉතුරු කරගන්න අනිත් ඔක්කොම ටික දාන්න දාලි වරන ගමන් ඔයගොල්ලොන්ට මෙතන ලාවා හවුන්ඩයි අයිස හවුන්ඩයි ඒ මැද්දෙන් අතහැරගන්න අතහැරලා ඉවරනොත් එක මේ එයා ඩිෆෙන්ස් එක ගාවදී මෙන්න මේ කිං සහ ස්කැටර් ෂොට් එක මෙන්න Xbox එක අතරතුර ඔයගොල්ලෝ රේජ් ස්පෙල් එක ඊළඟ ඉතුරු වෙච්ච එකම එක රේජ් ස්පෙල් එක අතහැරගන්න රේජ් ස්පෙල් එක අතහැරගත්තකම ඔයගොල්ලන්ට පුළුවන් ගොඩක්ම බැලුන් එන පැත්ත බලලා මේ හස්ති ස්පෙල් එකත් ඇඩ් කරගන්න තව අයිස් ස්පෙල් එකකුත් තියෙනවා ඔයගොල්ලන්ට කැමති නම් මෙතනින්දී පොඩ්ඩක් අමාරුනොත් ඊළඟ අයිස් ස්පෙල් එකත් යූස් කරන්න නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ ඉන්ෆෝ එක හරි එහෙම බලලා ඉතුරු වෙන මොකක් හරි ඩිෆෙන්ස් එකක් බලලා ඒකට ඇඩ් කරගන්න පුළුවන් ඔයගේ අයිස් ස්පෙල් එකත් ඉතින් ඔය විදිහට තමයි කියන් තිනා අනිත් ට්‍රූප්ස් ටික මේ මෙලිටි ලව සාමාන්‍ය මෙතනදී ඔයගොල්ලන්ට ඇඩ් කරගන්න පුළුවන් ලිටි කෙනෙකුයි අයිස් විසෙට් කෙනෙකුයි නැත්නම් මෙතනදී ලිටි වයි විසෙට් වයි ඇඩ් කරගන්න පුළුවන් ඉතුරු ආසස්ලා තුන දෙනා ඔයගොල්ලෝ බලලා ටයිම් එක ඉවර වෙන්න කලින් කොහොම හරි ඉවර කරගන්න ඉතින් ওই ටික තමයි පැහැදිලි කිරීම ඉතින් මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා සරලව මේ වීඩියෝ ගොඩක් දික්කනින් ඉඳ ඉක්මන් ටිකමට කරේ විනාඩි 10ක්ම පැහැදිලි කරා ඔයගොල්ලන්ට මම පැහැදිලි කිරීල්ල
අවුල් වගේ නම් බෝරින් වගේ නම් අනිවාර්යයෙන් ස්කිප් කරලා චැලෙන්ජ් එක බලන්න පුළුවන්. ඉතින් ගොඩක් තේරෙන්නේ නැති අය වෙනුවෙන් තමයි මම පැහැදිලි කරන්න මෙච්චර ගොඩක්. ඉතින් අපි යමු චැලෙන්ජ් එකට ගයිස්. හරිගයි සිටින් මං හිතන ඔගල චැලෙන්ජ එක කම්පලිට් කරගන්න ඇති කියලා. ඉතින් චැලෙන්ජ එක කියන්නේ මේක බල්ලා අනිවාර්යෙන් කම්පලිට් කරගන්න. ඉතින් මං හිතන ඔයගොල්ලන්ට සරලව කොටක් පැහැදිලිව මං කියලා දුන්නා කියලා හිතනවා. මොනහරි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් ක්ලෑෂ් විත් නාවි YouTube channel එකේ එපිසෝඩ් අනිවාර්යයෙන්ම ඔයා එන්ජොයි කරනවා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා පාරක් දාලා අනිවාර්යයෙන් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න ගායිස්. ඉතින් මම මේ වගේ ලස්සන එපිසෝඩ්ස් ඉස්සරහටත් දාන්නම්. ඉතින් මම නවීන් බ්‍රෝ ගායිස්, මං එනම් අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම බයි ගායිස්.